ආයුබෝවන් ඊතර ටීවී ඊතර ජනමතය ආරම්භ කරන මාසූදාන ඔබ දන්නා ඊතර ටීවී ඊතර ජනමතය තුලින් විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකික අපේ දැවෙන ප්‍රශ්න පිළිබඳව අපි කතා බහ කරනු ලබන්නේ මේ දිනවල සම ශ්‍රී ලාංකික ප්‍රජාව තුල කතා බහට ලක්වනු ලබන්නේ පසුගිය දිනවල බොලොඤ්ඤා නගරයේ පවත්වනු ලැබූ උද්ඝෝෂණයේ පිළිබඳව ඒ පිළිබඳව කතා බහ කරන මා ඉතාමත් ආදරණීය යුතුව සමන්ත චන්ද්‍රසෝම මහත්මව ආයුබෝව වේවා කියා පිළිගනු ලබනවා සමන්ත චන්ද්‍රසෝම මහත්මයා විශේෂයෙන්ම බොලොඤ්ඤා නගරයේ මේ උද්ඝෝෂණය තුළදී මා දැක්ක ක්‍රියාකාරීව කතා බහ කරමින් ප්‍රධානම තොරතුරු ප්‍රධානම මාතෘකාව බවට රජයේ මාධ්‍ය සඳහන් කරන ලබන මේ උද්ඝෝෂණය මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව කරපු උද්ඝෝෂණයක් වුණාට මෙහි මූල්‍යම අනුග්‍රහකත්වයක් කරනු ලබන්නේ එල්ටිටි ඩයසෝරාව කියලා. ඉතාමත් කනගාටුදායකයි අත් වශයෙන්ම මේ ඒ ප්‍රකාශය මොකද අපි LTTE විරෝධී රැස්වීම වලට මෙහි මූලිකත්වය දැල්ලා ක්‍රියා කරපු කණ්ඩායමක්. ඉතින් ඒක නිසා අපි මේ මේ අවස්ථාව වුණත් ලංකාවට මේ තියෙන මේ මේ පාස්පරාණය වෙච්ච හානිය ඒ සම්බන්ධව ಗುಣ බින්දිතයන්ට වෙච්ච හානිය සම්බන්ධව තමයි අපි එතනට ගියේ උද්ඝෝෂණයක් කරන්න. ඉතින් ඒක කොහොම හරි ඒක ඉතින් හිතා ගන්නත් බෑ ඒක ඇත්ත වශයෙන්ම මේ සංවිධානය කරපු කට්ටියම ඒක කඩාකප්පල් කරන්න හැදුවා. කොමුණ තපි මේ ස්ථානයේ සිටපු පොලිස් නිලධාරීන් සමග සංවිධානය කරපු තරම කඩාකප්පල් කරන ලැබුවයි කියන දේ මම ඉතින් පොඩක් පැහැදිලි කළ යුතුයි සමත්. මොකද විශේෂයෙන්ම විවිධ මාධ්‍ය තුල රටේ විශේෂයෙන් ලංකාවේ රාජ්‍යය සහ රජයට හිතවත් මාධ්‍ය සදාහන් කරන ලබනවා සංවිධාන කමිටුව තුල ප්‍රශ්න මතභේද ඇති වුණා කියලා අපි මේ පිළිබඳව කතා බහ කරොත් පැහැදිලිව ඇත්ත වශයෙන්ම මොකද අපි මේ ස්ථානට ගියේ මේ අපිට කලින් දැනුම් දීමක් කරලා තිබුණා මේ මෙම ස්ථානේ මේ ලංකාවේ මෙතන මේ වෙච්ච හානිය. ඊතර ටීවී නාලිකාවෙන් අපිට දැනුම් දීමක් කරලා තිබුණා මට විශේෂයෙන්ම දැනුම් දීමක් කරලා තිබුණා මෙතනට මේ සහභාගී වෙන්න කියලා බලලා ඊට පස්සේ අපි මෙහෙන් කණ්ඩායම කරගට ගියා. ඒ වගේම ඉතාලියේ පමණක් නෙමේ ජර්මනි ඔය ස්විට්සර්ලන්ත ඔය මොකද දැනගින් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ අවස්ථාවේදී එතන ඒ පර්මිෂන් ගත්තකේ නා ඒ කියන්නේ අපේම කාන්තාවක් තමයි පර්මිෂන් ගත්තේ ඒකේ නා ඊට පස්සේ අපි එතනට ගියාම එයා කැමති වුණේ අපි එතනට සම්බන්ධ වෙනවට ඔයා සඳහන් කරන්න ගත්ත විටින් විටම මෙය මගේ නමට මගේ ડોකියුමන්ට් වලට පොලිස් අවසර ගත්ත තැනත් මේක මට ඕන විදියට කරන්න ඕන මෙච්චර සෙනඟක් එපා අඩු සෙනඟකින් කළ යුතුයි යාඥා කිරීම පමණයි කළ යුතුයි ඒ විදි කතා බහ මටත් එන්න අනිවාර්යෙන් මේ එතුමිය කිව්වේ මේ මෙතන මේ කරන්නේ මෙතන උද්ඝෝෂණයක් කිසි දෙයක් නෙමෙයි මෙතන පොඩි යාඥාවක් තමයි කරන්න තියෙන්නේ ඒක නිසා ඕගොල්ලන් කිසිම කෙනෙක් අපිට සම්බන්ධ වෙන්න එපා මේක බොලොඤ්ඤා නගරේ ඉන්න කට්ටිය විතරයි මේකට මේ සම්බන්ධ වෙන්න ඕනේ කියලා බලලා කොමුණත් ඉතින් ඒ අවස්ථාවයි ඉතින් අපි ඇත්ත වශයෙන්ම ගියේ මේ පාසු ප්‍රහාරයේ වෙච්ච විඳිතයන්ට යම් කිසි සාධාරණයක් ඉටු කරන්න. ඉතින් ඒ අවස්ථාවේ ඉතින් ඇත්ත වශයෙන්ම ඔය යාඥාවක් කළා එකෙන් මොකද අපි දැක්ක පොගේ දින කීපය තුලම අපි අවුරුදු දෙකමාරක් විතර තිස්සේ අපි බලන් හිටියා ඒ යාඥා කරපු දේවල් දේව මෙවන් උගා දේවල් කරා පල්ලිවල කරා නමුත් ඉල්ලීම් කරා මේ කාදිනතුමායටන් ඉල්ලීම් කරා මේකට සාධාරණයක් ඉටු කරන්න කියලා. නමුත් ඒ ඉල්ලීම් වල ප්‍රතිඵලය අපි දැක්ක යම් ආකාරයක සාධාරණයක් ඉටු නොවන නිසා ඒ නිසා තමයි අපි මේ සම්බන්ධ වෙලා මේකට මේ උද්ඝෝෂණය කරන්න එක්කසුනේ. ඒට හේතුව තමයි අගමැතිතුමා අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එතන ළඟ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒ පොඩි සාකච්ඡා පොඩි සම්මන්ත්‍රණයක් ලැබලා තිබුණේ. ඒ සම්මන්ත්‍රණය ඉතින් අපි අපට තමයි උද්ඝෝෂණය කරේ. කොමුණත් ඉතින් අපිට දැනුවත් වීම දැනුවත් කරන්න ලැබුණේ මේ යම්කිසි ආකාරයකින් මේ මොකද මේ විදේශගත පුද්ගලයන් විදේශගත ඉන්න අය තාම මේ මේ සම්බන්ධව අපි ඇස්සරගෙන ඉන්නේ මේකේ මොනවද සාධාරණ කෙටුවේද කියලා කියලා. ඉතින් ඒ නොවන தත්ත්වය මත තමයි අපි උද්ඝෝෂණය කරේ. කොමුණත් ඉතින් ඉතාමත් හොඳ සාර්ථකත්වයක් ලැබුණා ඒ අවස්ථාවේ. ඒ වගේම ඉතාලි මම හිතන්නේ විශේෂයෙන්ම අපි හැමදාම තගේ කොටසල කරන ඉතාමත්ම මානසික සහ මහත්මා ගති අපි දවසින් දවස බොහොම හොඳින් දකිනවා. විශේෂයෙන්ම ඉතාලි ආරක්ෂකයන් සමඟ ඉතාලි පොලිසිය සමඟ මා දකින ඔබ බොහෝ වේලාවක උද්ඝෝෂිත පෙරාතුව කතා බහ කරමින් ඉන්නවා. ඔව් අනිවාර්යයෙන්ම මොකද එතන පර්මිෂන් එක අපිට නෙවෙයි තිබුණේ. ඒ කියන්නේ අපිට අර කාන්තාව පැත්තකට ගියා. ඒ කියන්නේ අපිව එම අත්හැරලා දාලා ඒ නිසා මම පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට පැහැදිලි කිරීමක් පැදලි කිරීමක් කරා. මේ අපිට වෙච්ච කියන්නේ අපේ ජනතාවට වෙච්ච හානිය කියන්නේ මිනිස්සු මේ මේ ප්‍රහාරයෙන් මිනිස්සු මැරුණා. ඒ වගේම පූර්ණ ආබාධිත කට්ටිය ඉන්නවා. ඒ වගේම තාම උඩ බලාගෙන ඉන්න කිසිම දෙයක් කර ගියා ගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ ඒ විඳිතයන්ට වෙච්ච හානිය ඒකට යම් කිසි සාධාරණයක් ඉටු කරන්න තමයි මෙතනට ආවේ කියලා වෙලා ඒගොල්ලන්ට හේතු ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් කිව්වා රයිට් ප්‍රශ්නයක් නැහැ. එහෙනම්
ඔබලා මෙතන කරන්න කියලා බලලා. ඒක ඒ නිසා තමයි අපි එම අවස්ථාව උදා කරගත්තේ. पहदी बोहम मुखदेद उद्घोषण मे आकर सार्थक उद्घोषण हेतु लंका पास संबंध जनाधिपति कमीशन कमीशन के प्रतिपल निर्देश कर කීප දෙනෙක් නිර්දේශ කරා හිටපු ජනාධිපති හිටන් සම්බන්ධයි කියන්නේ ඒගොල්ලන් නිර්දේශ කරපු විදියට චෝදනා මේ පත්‍ර දෙන්න කියලා වල හිටපු ජනාධිපති පොලිස්පති ඒ වගේම තවත් කීප දෙනෙකුට ඒ කියන්නේ බුද්ධාංශ නිලධාරී තවත් කීප දෙනෙකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කරන්න කියලා තමයි දුන්නේ. නමුත් ඒ සම්බන්ධව තාම ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේම හිටපු නීතිපති උනත් යම්කිසි ප්‍රකාශයක් කරා මේක නිකන් දැන් පේන විදියට මේක නිකන් කුමන්ත්‍රණයක් කරපු විදියට ඒ කියන්නේ කුමන්ත්‍රණය කියලා කියන්නේ ඒගොල්ලන් යම්කිසි දෙයක් මොකද මේ පවතින ආණ්ඩුවට තමයි ඒක අපිට වැටෙන්නේ. එහෙම මොකද හේතුව තමයි මේක ප්‍රතිලාභ ওই බෝම්බේ ප්‍රතිලාභ ලබාගත් කෙනෙක් ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ ඒගොල්ලන් ලබාගත්තද කියලා අපි දන්නේ නැහැ. නමුත් ප්‍රතිලාභ ලබාගත්තේ අපිට පේන විදියට ප්‍රතිලාභ ලැබුණේ මේ ආණ්ඩුවට. जनाधिपति නඩුමගට පිවිසෙමින් ඒ කාර්යස්ක්‍රියාත්මක වෙන්න තිබෙනවා. නඩුමගට ගියාට පස්සේ ලංකාවේ කතා බහ කරන බොහෝ දෙනෙක්ගේ කටට මුකවාඩ දානවා, කතාව නවත්තුණු ලබනකොට ලංකාවේ ඔබට මේ පිළිබඳව මේවා කතා කරන්න බැරි වෙනවා. එතකොට කතා කරන්න වෙන්නේ විදේශගත ශ්‍රමිකයෝන අපිට, අපි කතා කරනවා, අපි අවදියෙන් සිටිනවා. එහෙමනම් ඔබට බොහොම ස්තුතියි සම්බන්ධව පිළිබඳව. ඊයේ අද දවසේ වැඩසටහන නිමකරු ලබන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව නිසි තොරතුරු සමගින් වැඩිකරුවන්ට දඬුවම් කරන්න වැඩිකරුවන්ට දඬුවම් කරන අතුරු විදේශගත ශ්‍රමික විශේෂම විදේශගත ශ්‍රමික අතරින් මාධ්‍යකට ඊතර ටීවී අපි අවදීන් සිටිනවා. ඒ සාධාරණ ඉෂ්ටමනතුරු උද්ඝෝෂණ තුලින් පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයට යන්නද ඉන් ඔබට යන්නව ඕනෑම පියවරකට අපි යන්නට අපි ඉන්නවා. ලාංකික ප්‍රජාවගේ කටවැහැව විදේශක ශ්‍රමික අපිට තිබෙනවා ඒ අවකාශ අපි අවදී අපි ඔබට යුක්තිය ඉටුවන තුරු රැඳී සිටිනවා. ප්‍රාර්ථනා කරන ඔබ නොසැමට ජය සතුට අයබෝන් මුඩ කඳු පිරින් ඇල දුලින් ගඟින් මද නලට මුසුව නිවහනට ඉබෙන දෙස බස රෙදි ඈතර හඬයි නනන හෙල සිරිත කියයි වින්දනය මතින් ප්‍රඥාව වැඩයි මේ ඉතිර හඬයි මෙත සවන් පිනයි ඉතිර ටීවී